පාරදිගේ සමග රැඳලෙන්න ඔයා මේ වෙනකොටත් දන්නවා සරණගේ අම්මයි තාත්තයි ගැන. ඉතින් සරණගේ තාත්තා කෙසේ වෙතත් සරණගේ අම්මා නම් රතු එළියක් පත්තු කරලා තියෙන සරණිට. ඒ තමයි රෙහාන්න කසාද බඳින්න එපා එහෙම වුණොත් Taman දිවි නසා ගන්නවා කියලා කියලා. නමුත් අම්මා කොච්චර මේ තරම්ම දරුණු විදිහට කියලා තිබුණත් සරණිට කිසිම දෙයක් අහන්න ඕමනාවක් නැහැ. ඒකට හේතු වෙලා තියෙන සරණි දන්නවා තමන්ගේ ජීවිතයට ගැළපෙන රෙහාන්ව කොච්චර වයසෙන් වැඩි වුණත් සරණි දකින්නේ ඒ ආදරය ගැන ඒ ආරක්ෂාව ගැන. හැබැයි සරණි කියන්නේ ගොඩක් සමාජෙත් එක්ක ගැටිච්ච කෙනෙක්. ඉතින් එහෙම කෙල්ලෙක්ට රෙහන් වගේ ආරක්ෂාවක් දෙන කෙනෙක්ව අතාරින්න හිතනවා තමයි ඉතින් පුදුමේ. ඒ පැත්තෙන් බැලුවට පස්සේ ඒ විදිහට බාධා තියෙනවා වගේම රෙහන්ගේ පැත්තෙන් ගත්තත් එහෙමයි. රෙහන්ගේ අම්මවත් නංගිවත් සරණිට කැමති නැහැ. ඒ වත්සලා වගේම රුක්ෂානා කියලා තියෙන දේවල් එක්ක අනිත් කාරණාව තමයි රෙහන්ගේ අම්මා කොහෙත්ම දුප්පත් කෙනෙක්ට කැමති නැහැ. එයා කැමති ගොඩක් පොහොසත් කෙනෙක්ට. ඉතින් රෙහන්ගේ දේපලයි මේ කෙල්ලගේ දේපලයි එකතු කරලා තවත් දුරටත් වස්තුව රැස් කරගන්නයි රෙහන්ගේ අම්මට උවමනාව තියෙන්නේ. නමුත් ඉතින් රෙහන්ොත් හරි එඩිතරයි. අම්මා කියන දේවල් අහන්න සූදානම් නැහැ. හරි දෙයක් නෙවෙයිනේ කියන්නේ වැරදි දේවල් විතරයිනේ අන්නේ හින්දා. ඉතින් රෙහාන්ගේ අම්මයි නංගි මේ දෙයට විරුද්ධ වෙන්නේ සරණිගේ දුප්පත්කම හින්දාම නෙවෙයි. සරණි රෙහාන්ගේ ගෙදර තනියෙනුත් ඇවිල්ලා හිටියේ එයා හොඳ ගැණු ළමෙක් නෙවෙයි කියලා මේ දෙන්නා එකඟතාවයකට ඇවිත් තියෙන හින්දා. නමුත් ඉතින් දැන් ඉස්සරහදී රෙහාන් තමන්ගේ අම්මයි නංගි කොච්චර විරුද්ධ වුණත් සරණි මේ දෙයට කැමති නම් මේ වෙඩින් එක ගන්නවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඉතින් අපි කල්පනා කරමුකෝ සරණිගේ පැත්තෙන්. සරණිගේ අම්මා ඒ වගේම තාත්තා මේ කසාදයට කොච්චර අකමැති වුණත් සරණි කැමති නම් රෙහාන්ව කසාද බඳින්න, රෙහාන් කැමති නම් සරණිව කසාද බඳින්න. ඉතින් මේ වෙඩින් එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඔයා දන්නවනේ සරණි රෙහානුයි මේ වෙනකොටත් කසාද බැඳලා ඉන්නේ. නමුත් වෙඩින් එකක් විතරයි ගත්තේ නැත්තේ. ඒකත් ඉතින් ඔය ඔෆිස් එකේ කට්ටියගේ අසාව නිසා මේ දෙන්න ගන්න ලෑස්ති වුණේ. ඉතින් ඉදිරියට ඒක අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සරණි රෙහන්ගේ ගෙදර ආපු දවසක සරණිගේ රණ්ඩු ඒ වගේම රෙහන්ගේ අම්මගේ රණ්ඩු මෙන්න මේ දේවල් රෙහන්ට බේර බේර තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මොකද සරණි වගේම රෙහන්ගේ අම්මා ටිකක් දරුණු කෙනෙක්. ඉතින් හැබැයි අපිට පොඩි විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඔය රෙහන්ගේ නංගි නම් සරණිත් එක්ක ෂේප් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් ඉදිරියේදී සරණි රෙහාන්ගේ පවුලේ පින්තූරයකටත් පෙනෙන්න ඉඩක් තියෙනවා.